යොහන් 1:1 කියනවා වගේ මේ පටන් ගැන්ම, මේ සේනාවේ පටන් ගැන්ම යේසුස් වහන්සේ තුල පටන් ගැන්මක්. උන්වහන්සේ පටන් ගත්තු දේ උන්වහන්සේ ඉදිරියෙන් ඉදිරියට ගෙන යන දෙවියන් වහන්සේ. ඉදිරියද අපි දකින්න යනවා මේ හෝල් එක පිරෙන්න තරුණ තරුණියන්. ආමෙන්. ජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. මේ ඉන්නේ ඔයයි මමයි. එතකොට මේ තමයි ජීවන ජලය. අපි දැන් දාලා බලමු මේ අපේ කුණු පරණ පාප අපි පිරලා ඉන්නේ. අපි දානවා ජීවන ජලය. හදවතින්ම බයිබලේ කියවද්දි අපි උන්වහන්සේ තුල ජීවත් වෙද්දි මොකද වෙන්නේ? අපගේ පරණ පාප, ශාප, කතපුරුදු, පුණුහර්ප, අපි කතා කරපු දේවල් මේ හැම දෙයක්ම අපෙන් ටිකෙන් ටික අයින් වෙන්න යනවා. ඈ කිසිම පාපයකට කිසිම එකට ඉඩක් නැහැ නේ. අපි ගොඩක්ම දෙවියන් වහන්සේ අඳුර ගන්න කලින් අපේ ජීවිත අපි වැරදි තමයි කරන්නේ. මොකද අපිට හර මගේ පෙන්වීමක් නැහැ. අපි ගොඩක් වැරදි තැන්වල තමයි යාළුව ආශ්‍රය කරා, වැරදි මාර්ගවල තමයි අපි ගියේ. නමුත් මට දෙවියන් වහන්සේ හම්බුනාට පස්සේ මගේ ජීවිතය ඇත්තටම වෙනස් වුණා. උන්වහන්සේ උන්වහන්සේගේ ජීවන ජලය මට හස්සේකම දෙවිම දාතට බාරගන්නෝ ස්වාමී. අදවසේ ඔබහන්සේගේ ශක්තිය මහිමේ පිර ස්වාමිනි මෙදිරි මොන් එරිය ැන මගේ පියාලගේ ස්වාමිනි ඔබහන්සේ ඉතින් අද ආරම්භ වෙන මේ ගමන පුංචි පියවරක් විතරයි. මට තාමත් මතකයි ක්‍රිස්තුස් වහන්සේ පිළියරගෙන පළවෙනි අවුරුදු දෙක තුළ ඒ යුත් රැස්වීම් වල, ඒ තරුණ රැස්වීම් වල වෙච්ච දේවල් අනර්ග රැස්වීම්. ඉතින් ඒ මුල් කාලෙදී තැන්පත් කරපු බීජ තමයි දැන් මේ ගස් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කාලෙදී සුද්ධාත්මනන් වහන්සේට කරන්න පුළුවන් දේවල් අඩුකොට සලකන්න එපා. මේ කාලෙදී මේ වයස් මට්ටමේ විශේෂයෙන්ම 17 ඉඳලා 25 දක්වා කී දෙනෙක් ඉන්නවා පොර නැගිටින්නේ අය 17 ඉඳලා 25. ඔබ ඉන්නේ තීරණාත්මක වයස් කාණ්ඩයක. මේක නිසා තමයි මට මගේ ආත්මික පියා සහ ඒ පියා කියපු දේ විශ්වාස කරන අය මට ප්‍රොෆට් කියලා කියන්නේ. දැන් මම ඔයගලගේ වයස් මට්ටම් දන්නේ නැහැ. නමුත් දැන් බලන්න මම වයස 17 ඉඳලා 25 කී දෙනෙක් ඉන්නවා කියන්නේ 90%ක් ඉන්නේ වයස් කාණ්ඩේ. අන්න අයට වඩා මේ යුත් මීටිම, මේ යුත් රැස්වීම, තරුණ රැස්වීම ගැන ගොඩාක් අවධානය ඔබ යොමු කරන්න, කැපවීමක් ඔබ කරන්න.